ජනතාවට මං හිතන්නේ යම්තාක් දුරට අපි හේතු ගන්නලා තියෙනවා ඔවුන් දැනුවත් වෙලා තියෙනවා සහ 95%කට වැඩිය ජනතාවක් මේ සම්බන්ධයෙන් කීකරුව මේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන හැබැයි යම් කිසි සුළු පිරිසකගේ කටයුත්තක් හින්දා තමයි මේ සියලුම බාධා ඇති වෙන්නේ මොකද ඔවුන්ට දීලා තියෙන නීති උපදෙස් හරියට පිළිපදින්නේ නැති හින්දා අපිට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් ඊට වැඩිය එහාට ගිහිලා කටයුතු කරන්න ඉතින් ග්‍රාම සේවක සේවා වසමක් හෝ යම්කිසි ඒකකයක් වසා දාන්න තීරණය කරලා තියෙනවා නම් ඒ තීරණය පිළිබඳව තේරුම් ගන්න ඕනේ ඒ බලධාරිනුත් තේරුම් ගන්න ඕනේ මේ අපි මොකටද මේක කරන්න කියන එක ඒ වගේම මේ පළාතේ ඉන්න ජනතාව තේරුම් ගන්න ඕනේ මේක මොකටද කරන්න කියන එක මේක හරියාකාරව ක්‍රියාත්මක නොවෙනවා නම් ඒට අදාළ නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා එතකොට අපි දැක්කා කැස්බෑ වගේ ප්‍රදේශයේ ඒ සමහර ග්‍රාම සේවා වසම් වසා තිබුණා කියලා කිව්වට එහි අඩුම ගානේ පොලිස් මුර පොලක්වත් ඒ බාධක පොලිස් බාධකයක්වත් නැති බවට කරුණු අනාවරණය වුණා. ඉතින් ඒක බරපතල ගැටලුකාරී තත්වයක්. මොකද එහෙම සංචාරන සීමා පනවනවා නම් ඒ පිළිබඳව සුපර්විෂන් එකක් නැත්තම් ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම අවශ්‍යයි කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒ නිරීක්ෂණයන් අනුව ඒට අවශ්‍ය නීතිමය කටයුතු යෙදීමත් ඒ සඳහා ආරක්ෂාව සැපයීම සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගැනීම කියන එකත් ඉතාමත්ම වැදගත්. ඉතින් මං හිතන්නේ සංචාරන සීමා පැනවීමේ අර්ථය හොඳින් තේරුම් අරගෙන අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනතාවට ජනතාවගේ වගකීම ඉෂ්ට කරන්න කියන එකත් අපි නැවතත් මතක් කරලා ඉන්නවා. ඒ වගේම ඊයේ දිනේදී සායනික පරීක්ෂණ තහවුරුලා තියෙනවා කෑගල්ලි ධම්මික මහතාගේ පැණිය මේකට සුදුසු නැහැ කියලා කොවිඩ් රෝගය සඳහා. නමුත් එතුමා කියනවා මේක මම දිගටම මේක ලබා දෙනවා කියලා. මේ කාරණා ඔබතුමාලා කොහොමද දකින්නේ? ඔව් ඒ පිළිබඳව මම හිතන්නේ මුල සිටම අපි කිව්වේ සායනික පරීක්ෂණයකින් පස්සේ ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගත යුතුයි කියන එක. ඉතින් ප්‍රතිඵලයක් නැහැ කියලා තහවුරු වෙලා තියෙනවා නම් ඔහුගේ නිෂ්පාදනයක් බෙල්ද පොට දාන එකේ තීරුමක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ සඳහා ආයුර්වේද කොමසාරිස්වරයෙක් ඉන්නවා සෞඛ්‍යම ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි නගතිත දැන් මේකට කොරෝනා රෝගීන් නිවාසවලම ඉන්නකොට තොරතුරු ලැබෙනවා මේ තත්ත්වයට ඉන්දියාව වගේ වෙන්න හදනව නේද ලංකාව අයිතෝ ඔයි ඒකත් ඒ පිළිබඳව අපි ඇත්තටම දත්ත සකස් කර යුතුයි දත්ත ලබා ගත යුතුයි දැනට කොපමණ රෝගීන් සංඛ්‍යාවක් රෝහල් වලින් පිට නැත්නම් නිවෙස් වල ඉන්නවද කියන එක තොරතුරු ලබා ගත යුතුයි. ඉතින් අපිට අවාසනාවට වසංගත රෝගයකින් මේ තොරතුරු ලැබිලා නැහැ. සහ අපිට ඉදිරියේදී නිවාසවලම මේ රෝගීන්ව නිරෝධායනය කරන්න හෝ ප්‍රතිකාර කරන්න වේවි කියන එක කියන්නත් බෑ. මොකද මේ තොරතුරු සම්බන්ධයෙන් තමයි අපිට මේ දත්ත සම්බන්ධයෙන් තමයි ගැටලුව තියෙන්නේ. ඒ දත්තත් එක්ක තමයි අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදී රෝහල් හෝ රෝහල් හෝ රෝගීන් යවන ස්ථාන නැත්නම් මේ රෝගීන්ව නිවෙස් වල තියන්නේ නැතුව වෙනම ස්ථානයක රඳවලා රෝගීන්ව පරීක්ෂා කිරීමකින් පස්සේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ රෝහල් ගත කිරීම. ඉතින් මේ ක්‍රමවේදයකට අපි ආ යුතුයි. දැනට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි වෙලා තියෙන්නේ. දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන්. ඊයේ දින වෙනකොට ශ්‍රී ලංකාව තුල කොවිඩ් වාර්තාගත සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 16700 ඉක්ම වෙනවා. ඒ වගේම කොවිඩ් මරණ ඊයේ දිනේ වෙනකොට 14ක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතර ගැබිනි කාන්තාවකුත් ඉන්න බව අපිට දැනගන්න ලැබුණා. කොවිඩ් වල බොහෝ රෝගීන් මිය යන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතු කොටගෙන. මේක යම්කිසි ආකාරකින් බරපතල තත්ත්වයක්. ඒකට හේතුව තමයි කොවිඩ් නියුමෝනියා රෝගය වැළඳීම නිසා කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හින්දා බොහෝ දුරට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවය පැන්නගිනවා. ඒ ඔක්සිජන් අවශ්‍යතාවය හින්දා දැඩි සත්කාර ඒකකවලත් ඒ වගේම අනිත් රෝහල්වලත් මේ කොවිඩ් රෝගීන් සඳහා වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. පෙරට වැඩිය රෝගී තත්ත්වයේ උත්සන්න වීමත් එක්ක පැතිර යාමත් උත්සන්න වෙලා තියෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ පහළ වීමත් විශේෂයෙන්ම මෙහිදී අපිට දැක ගන්න පුළුවන්. මූලික වශයෙන්ම ශ්වසන ආබාධ තියෙනවා මේ සැරේ මේ
ළඟදිම අපිට වාර්තා වෙච්ච ආකාරයට මේ අලුත් වෛරස් ප්‍රභේදය හින්දා බොහෝ රෝගීන් ශ්වසන ආබාධ වලින් පෙළෙනවා. ඒ වගේම පපුවේ දැවිල්ල, හුස්ම ගැනීම අපහසුතාව වගේම හෘද වස්තුවේ නැත්නම් හෘද ප්‍රදේශයේ ඇති අපහසුතා, අවහිරතා උන් වැඩිපුර රෝග ලක්ෂණ හැටියට පෙන්වනවා අපිට දැන් දැක ගන්න තියෙනවා. ඉතින් මේ හින්දා රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්කම අපේ රෝහල් වල ධාරිතාව යම්කිසි ආකාරයකින් වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අවාසනාවට ඒ ධාරිතාවට සරිලන විදිහට නැත්නම් ඒ අපේ රෝගීන් සංඛ්‍යාවට සරිලන විදිහට ධාරිතාව පිළිබඳව යම් යම් ආකාරයේ ගැටලු තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුන් හා PHI මහත්තුරු ප්‍රකාශ කරන අන්දමට මේ වෙනකොට රෝහල්ගත නොකර බොහෝ රෝගීන් සංඛ්‍යාවක් තියෙන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. රෝගීන් රෝහල්ගත කිරීමේ දැඩි අපහසුතාවයක් තියෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ වෙනකොට රෝහල් ධාරිතාව ඉහළ නැංවීම වගේම රෝහල් වලට රෝගීන් ඇතුළත් කර ගැනීම සහ ඒ රෝහල් වලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය අපි මේ වෙනකොට නැවතත් සලකා බලන්න ඕනේ කියන එක. රෝහල් වලට රෝගීන් ඇතුළත් කර ගැනීමේදී යම්කිසි ආකාරයකින් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. සෑම රෝගියෙක්ම රෝහලට ඇතුළත් කළ යුතුද කියන එක ගැටලුකාරී තත්වයක්. මොකද එහි රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් ඉන්නවා, බැරෑරුම් තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් ඉන්නවා, ඒ වගේම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති රෝගීන් ඉන්නවා. ඉතින් මේ සියලුම රෝගීන් රෝහල් වලට ඇතුළත් කරනවාද නැත්නම් ඇතුළත් කරන රෝගීන්ට කොයි ආකාර ප්‍රතිකාරයක්ද අපි ලබා දෙන්නේ කියන එක මේ වෙලාවේ සලකා බැලිය යුතු කාරණාවක්. ඊට අමතරව මේ රෝගීන් සංඛ්‍යාව පිළිබඳව යම්කිසි පුරෝකථනයක් කරන්න ඕනේ නැත්නම් ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ. අපි කොයි විදිහටද මේ රෝගීන්ව පාලනය කරන්නේ නැත්නම් මේ රෝගීන් කොයි ආකාරයටද අපි කළමනාකරණය කරන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. වසංගත රෝග විද්‍යා ආයතනයේ මේ වෙනකොට අපිට හරියාකාරයෙන් තොරතුරු ලබා දීලා නැහැ. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි මාස කිහිපයේදී කොයි ආකාරයෙන්ද මේ රෝගීන් වාර්තා වෙන්නේ සහ රෝගීන් වාර්තා වීම කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද කියන එක ඉස්සරහට ඔවුන් රට හමුවේ තියලා නැහැ. රෝගීන් ඉදිරි මාස කිහිපයේදී කොයි ආකාරයෙන් වාර්තා වෙයිද, මේ රෝගේ කොයි ආකාරයෙන් පාලනය කරගන්න ගත යුතුද කියන එකත්, ඒ වගේම රෝහල් ධාරිතාව කොපමණ දුරට ඉදිරි කාලය තුළදී වැඩි කරගත යුතුද කියන එකත් තීරණය වෙන්නේ මේ දත්ත පදනම් කරගෙන. ඒ වගේම ඖෂධ, ඒ වගේම ඔක්සිජන් ධාරිතාව කියන එක කොයි ආකාරයටද අපි ගණනය කළ යුත්තේ කියන එකත් තීරණය වෙන්නේ මේ දත්ත පදනම් කරගෙන. අවාසනාවට මේ දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. අපිට කිසිම ආකාරයකින් මේ රෝගීන් පිළිබඳව නැත්තම් මේ රටේ ඇඳම් රෝහල් වල ඇඳම් පිළිබඳව, රෝහල් සංඛ්‍යාව පිළිබඳව සහ මේ ඖෂධ වලට අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව නිගමනයක් කිරීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා මේ දත්ත හරියාකාරව ලැබෙන්නේ නැති හින්දා. බොහෝ වෙලාවට මේ ඔවුන් දෙන දත්ත හා බිම් මට්ටමේ තියෙන දත්තවල යම්කිසි පරස්පරතාවයක් තියෙනවා. ඒ හින්දා අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට යෝජනාවක් කෙරුවා. ඒ අදාළ සියලුම පළාත්වලට සෞඛ්‍ය ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරු එක්කෙනා බැගින් පත් කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මේ දත්ත කළමනාකරණය කිරීමත් මේ පළාත් වල තියෙන අඩුපාඩුකම් නැත්නම් මේ තියෙන රෝග පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සැකසීමටත් පහසුවක් වෙයි කියන එක. මේ වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරලා තියෙන දත්ත කළමනාකරණය පිළිබඳව සහ ඒ දත්ත ආශ්‍රයෙන් අපි සිතියම් ගත කිරීම පිළිබඳව තියෙන ඒකකයට දත්ත නොලැබී යාම හින්දා ඒ සිතියම් ගත කිරීම යම්කිසි ආකාරයකින් අඩාල ගත වෙලා තියෙනවා. ඒ හින්දා යම්කිසි කෙනෙකුට යම් ග්‍රාම සේවා වසමකට යන්න ඉස්සෙල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වසංගත රෝගයකින් නියමිත දත්ත ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ නැත්නම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ ඒ පළාතේ තත්ත්වය සම්බන්ධයෙන් තේරුම් ගන්න. මේක මං හිතන්නේ රෝග නිවාරණයටත් බරපතල ගැටලුවක්. ඒ වගේම මේ පිළිබඳව දත්ත එකතු කරන සහ මේව විශ්ලේෂණය කිරීමට අවශ්‍ය සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අයටත් බරපතල ගැටලුකාරී තත්ත්වයක් යොමු වෙලා තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.